අපි කල්පනා කරන්න ඕන බුදුරජාණන් වහන්සේගේ සරණ ලැබෙන්නේ කොහොමද? අපි බලාපොරොත්තු වෙන විදිහට බුදුරජාණන් වහන්සේගේ සරණ අපිට ලැබෙනවද? මොකද හුඟක් අය සමහර වෙලාවට ගොඩක් පින් කරලා පස්සේ හුඟක් පව් කරගන්නවා. මම මෙච්චර මෙච්චර දේවල් කළා, චෛත්‍යවල් හැදුවා, බුදු පිළිම හැදුවා, මේ නොඑක් දේවල් කරලා පස්සේ එක්ක වකුගඩු නරක් වෙලා, එහෙම නැත්නම් වෙනත් රෝගයක්, නැත්නම් පිළිකාවක්, ඉතාම වේදනාව බලයි. නමුත් හිතනවා මෙච්චර දේවල් කළා, කෝ මට පිහිටක්, කෝ මට සරණක්. සමහරලාට ධර්ම දේශනාවකින් ඊගෙන කියනකොටත් තව කෙනෙකුට කියලා බනින්න පුළුවන්, ඔය කියනවා බොරු, ඔය කියන විදිහට පිහිට ලැබෙනවා නම් මේ ලෝකේ උසස් පිහිටක් ලබන්න කෙනෙක් මම කරලා තියෙන වැඩවල හැටියට කියලා. නමුත් භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලා දුන්න මහණෙනි, මේ ජීවිතෙන් රහත් වෙන්න පින් තිබුණට සසර කරපු අකුසල් ටික, ඒ ටිකට කවුද වග කියන්නේ? මෙතන වාඩි වෙලා අපි පින්නතුන් බණ අහනවා, මම ධර්ම දේශනාව කරනවා, අපි මේ ඉන්නේ සුගතියක, අපි මෙතෙන්ට ආවේ අපායට යන්න හේතු සිද්ධි නැතුවමද? පෙරේත ලෝකේ යන්න හේතු සිද්ධි නැතුවමද? තිරිසං ලෝකේ අසුර ලෝකේ යන්න හේතු නැතුවමද? හේතු තිබුණා. මේ වෙනකොටත් නිරේ ඉන්න තිබ්බා, මේ වෙනකොටත් වැසිකිලි වලක පණුවෙක් වෙලා ඉන්න තිබ්බා, මේ වෙනකොට අසූචි ගොඩක ඉහළ මැස්සෙක් වෙලා ඉන්න තිබ්බා. එතකොට ඒ ඔක්කොම වෙන්න ඉඩ තියාගෙන ඇයි මෙහෙ ආවේ? මේ සංසාරේ යනකොට පවුම කළා නෙමෙයි, පවුත් කරනවා, පිනක් කරනවා. ඇත්තටම ගියාත්ම මැරිලා මේ කතා කරපු සතරපායේ කොහේ හරි යන්න හේතු තිබුණා. තාමත් එව්වා තියෙන හදිසියෙම ඒ හරහට ආපු වෙනත් කරපු අකුසල කර්මයක් නිසා යන්න තිබිච්ච පැත්ත වැලකිලා අපි මේ සුගතිය පැත්තට හැරිලා තියෙනවා. දැන් මනුස්ස ලෝකෙ ඉපදිලා ඉන්නවා. හැබැයි අවීචියේ යන්න පව් එක පාරක් නෙමෙයි, සිය දහස් ගණන් වාරවල අවීචිය යන්න පව් අපේ තාම තියෙනවා. ඒ පව් කන්ද අපිට පේන්නේ නැහැ. දැක්කොත් සිහිසුන් වැද වැටෙනවා, මේ පව් ඔක්කොම මං ගෙවන්නම වෙනවද කියලා. ඒ තරම් පව් කඳු තියෙනවා. පෙර භවී කරපුවා, පෙර ආත්මවල කරපුවා. අම්මට ගහලා, තාත්තට ගහලා, ප්‍රාණඝාත කරලා, පංච දුෂ්චරිතය කරලා, දස අකුසල් වල යෙදිලා නොඑක් ආකාරයෙන් ගොඩ ගහපු පව් එහෙමයි. අබුද්ධෝත්පාද කාලවල ඉපදිලා කිසිම සරණක් පිහිටක් මගක් පෙන්වන්න කෙනෙක් නැතුව මොන තරම්නම් පව් කරන්න ඇද්ද? ඒ කරපු පව් ඔක්කොම විඳවලා නැහැ. එව්ව ඉතුරු වෙලා තියෙනකොට තමයි අද මෙහෙ වෙන්නේ. පින්නතුනි අපි මෙහෙම කියුවා. නමුත් මෙහෙ ඇවිල්ලත් අපි පින් කරනවද වැඩිපුර මිනිස්සු? එහෙම මිනිස්සු පින් කරන බව පේන්නේ. දවසට පැය 24ක් තියෙනවා. ඒ පැය 24න් අපි පින් කරන්නේ කොච්චරද? කෙනෙක් සමහර විට කරලා තියෙන්නේ හැන්දෑවට පැය භාගයක් බුදුන් වඳින එක විතරයි. පැය 24ටම කරලා තියෙන්නේ පැය භාගයක් බුදුන් වඳින එක. දවස් දෙකක් ගියොත් පැය 47ක් තිස්සේ පව් කරලා එක පැයක් දවස් දෙකටම බුදුන් වඳලා තියෙනවා. ඉතින් ඇද්ද එතකොට පැය 47ක්ම පව් කරලා පැයක් බුදුන් වඳලා තියෙනවා. ඇද්ද සංසාරින් එක්තර වෙන්නේ. හැබැයි අර 40 පැය 47ට වඩා මේ පැය හරි ප්‍රබලයි. නමුත් ඉතින් වැඩිපුර කෙරිලා තියෙන්නේ අකුසල්නේ. ඒ කරපු අකුසල් ඔක්කොම ගෙවන්න ඕනේනේ. එහෙනම් අපි පින් කරන ප්‍රමාණය හොඟ අඩුයි. පව් කඳු එහෙම්මමයි
තවත් මොකද කරන්නේ? තවත් කරන්නේ ඒ පෞකන්දම වර්ධනය කරන එක. නමුත් අපි කළ යුත්තේ ඒ කන්දට විරුද්ධව කුසල් කන්දක් රැස් කරන එක. නමුත් ඒක 90%කින් වෙන්නේ නැති වැඩ. ජීවිත අනතුරු එහෙම්මයි. දැන් හිතන්නකෝ අපිට ආරංචි වෙනවා. ගම් වතුරක් එනවා කියලා. වහාම පල්ලෙහි ඉන්න ටයිම් වෙන්න කියනවා. ඉක්මනට ටයිම් වෙන්න කියනවා දැන් ගණ්ඩ මොකවත් වෙලාවක් නැහැ. සල්ලි මිල මුදල් ටික තියෙනවා නම් ඒකයි රංගරිදී මුතු මණික් ටික තියෙනවා නම් ඒකයි ධර්මල්ලු ටිකයි අරගෙන එළියට බහින්න. මෙතෙක්කල් හම්බ කරපු ඔක්කොම අරගෙන යතිද. හැබැයි ඊට වඩා ජීවිතේ වටිනවා. තවත් ওই වටින කියන දෙයක් අතට අහු වෙන දෙයක් විතර අරගන්න. දැන් අරගෙන කොහාටද දුවන්නේ මේ? බේරෙන්න පුළුවන් තැනක් හොයාගෙන. හැමෝම යනවා බේරෙන්න තැනක් හොයාගෙන. ගම් වතුර ඇවිල්ලා අර ඔක්කොම අරන් යනවා. සුලි සුලඟක් එනවා කියලා අරන් කියනවා. පුදුම සූදානමක් දැන්. පහුගිය කාලෙත් එහෙම තිබුණා. අපි දැක්ක වැලිකොට්ට අරගෙන වහල උඩ ගිහිල්ලා වහල උඩ තියලා සූදානම් වෙනවා වහලේ හුළඟෙයි කියලා. මේ ජීවිත අනතුරෙන් බේරෙන්න සූදානම් වෙනවා. දැන් සුලි සුලඟ එනකොට කීවා දැන් අහවල් තැන. තව පැයකින් රටට ඇතුල් වෙනවා. තව පැය භාගයකින් ඇතුල් වෙනවා. දැන් අහවල් පැත්තෙන් ඇතුල් වුණා. දැන් හැමෝම සූදානම්. ඉතින් මේ වාගේ අනතුරක් එනවා කියනකොට අපි සූදානම් වෙනවා. ඒ වුණාට පින්නතුනේ ඔය ඔක්කොටම වඩා තියෙන ලොකුම අනතුර තමයි මරණය. සුලි සුලඟ එනකොටත් ගම් වතුර එනකොටත් ලැබු ගිනි එනකොටත් අපිට කියනවා. දැන් මේ මරණය කී කියා දෙන්නේ? දැන් අර දේවල් නම් කියන නිසා සූදානම් වෙනවා. වැඩේ කියන්නේ මරණය එනකොට කවුරුවත් කියන්නේ නැහැ. සූදානම ඇත්තෙම නැහැ. අන්තිමට සූදානම් නැතුවම හැදේවා. එහෙනම් දැන් මොකද කරන්න වෙන්නේ? හැම වෙලාවෙම සූදානම් වෙලා ඉඳි. ජීවත් වෙනවා කියලා කියන්නේ මරණයට සූදානම් වෙනවා කියන්නේ. හැබැයි මිනිස්සු ගාව නැත්තෙම මරණයට සූදානම් වී අඩුම එක. සමහර කෙනෙක් ඉගෙන ගන්නවා. දරුවෙකුට අපි උගන්වනවා. දරුවගේ හිතට දීලා තියෙන පුංචි කාලේ ඉඳලා ඉංජිනේරුවෙක් වෙන්න ඕනේ. වෛද්‍යවරයෙක් වෙන්න ඕනේ. දරුවා ඒ ඔස්සේ යනවා. දැන් එයා විශ්වවිද්‍යාලයට යනකම් ගිහිල්ලා. දැන් එයාගේ කල්පනාව තව අවුරුදු 4ක් විශ්වවිද්‍යාලෙත් ඉගෙනගෙන අවශ්‍ය නම් තවත් විශේෂ අවුරුද්දකුත් විශේෂ විභාගයක් කරලා වෛද්‍යවරයෙක් ඉංජිනේරුවරයෙක් වෙලා රස්සාවත් කරලා ගෙවල් දරවලුත් හදලා ආවාහ විවාහත් වෙලා දූ දරුවොත් හදාගෙන වයසට ගිහිල්ලා මැරෙන්න තමයි කල්පනාව. ඇත්තටම කවුද දන්නේ වයසට යනකම් ඉඳීද කියලා? විශ්වවිද්‍යාලේ පළවෙනි අවුරුද්දේ මැරෙන්නත් පුළුවන්. පත්වීම අරගෙන එනකොට මැරෙන්නත් පුළුවන්. ඉස්සරලම වැඩ බාරගන්න යන දවසේ මැරෙන්නත් පුළුවන්. දැන් ඉතින් මේ වෘත්තිය වෙනුවෙන් යෙදුනා මිසක් මැරිලා යන්නේ කොහාටද වෙන්නේ මොකද්ද කියන එකට සූදානම් වෙලාම නැහැ. පෙර තිබුණනම් පින් කොටස මෙහි ඉපදිලා ගෙවාපු කාලේ ඒකත් වියදම් කරලා තියෙනවා. මේ ලස්සන රූප තියෙන්නේ, ඔය හොඳට ඇඳලා ඉන්නේ, යාන වාහන වල යන්නේ, ගෙවල් දොරවල් තියෙන්නේ, හොඳට රසට අනුභව කරන්නේ, මේ මොනවද ඔක්කොම? මේ ඔක්කොම තියෙන්නේ පෙර පින් වියදම් කරන්නේ. අපිට හිතෙන්නේ සල්ලි දීලානේ හොඳට කෑවේ කියලා. ඉතින් හොඳට ආහාර වේලක් ගන්න දෙන්න සල්ලි කොහෙන්ද? ඒ සල්ලි හම්බ වුණේ පෙර පින් නිසා. එහෙනම් මෙහාට වෙලා කරන්නේ පෙර කරපු දෙයක් ඇත්තන් ඒක භුක්ති විඳිනවා. පව්කන්ද වැඩි කරනවා. නමුත් කළ යුත්තේ තව 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 කුසල් රැස් කරන්න. ඕන තරම් පව් කරපුවා තියෙනවා. එහෙනම් කුසලයෙන් පෝෂණය වෙන එක තමයි කරන්න ඕනේ. ඉතින් කුසල් රැස් කර කර ඉන්න අතරේ
හදිසි අකාලේ මැරෙන්න පුළුවන්. එතකොට කෙනෙක් අහනවා මෙච්චර පින් කර කර ඉඳලත් ඇයි මැරුනේ කියලා. ඇයි පෙර ආත්ම වල කරපු සීමාවක් නැති ප්‍රාණඝාතවල විපාක දෙනවනේ. මේක තමයි සුගතියේ පුදුනහම තියෙන වටිනාකම. පෙර කරපු ප්‍රාණඝාතය නිසා අවුරුදු 30කින් මැරෙන්න පුළුවන්. නමුත් හරියට සත්පුරුෂයෝ මුණ ගැහිලා අපි කුසලයට යොමු කෙරුවොත් අවුරුදු 30ක් අවුරුදු 25ක් පින් කරගන්න ලැබුණා. අකාලේ මැරෙන බව ඇත්ත. හැබැයි තව අකුසල් තියෙනවා. ඔය සුරාපානේ වාගේ කරහම නිරේ ගිහිල්ලා දුක් විඳලා නැවත මනුස්ස ලෝකේ උපදිනහම කොහොමද වෙනවා කීවි. මන්දගාමි මන්දබුද්ධික උම්මත්තක. භාග්‍යතුන් වහන්සේ මේ සිල්පද පෙළගස්සවල තියෙන ප්‍රමාණිකූල. දැන් මේ කතාවේදී ප්‍රාණඝාත විපාකයට වඩා සුරාපාන විපාකය බලවත්. ඒ ප්‍රාණඝාත කරපු කෙනා නිරේක දුක් විඳලා මනුස්ස ලෝකේ ඉපදිලා අවුරුදු 30ක් ජීවත් වෙනවා. අපි කියමු 30ෙන් මැරෙන්නේ කියලා. අකල් මරණය. නමුත් බුද්ධෝත්පාදයක සම්මාදිට්ඨික ඉපදුනොත් සත්පුරුෂයෝ මුණ ගැහුනොත් අවුරුදු 25ක් 30ක් පින් කරන්න පුළුවන්. නමුත් බුද්ධෝත්පාදයක සත්පුරුෂයෝ අතරම සුරාපානය කර කර නිරේ ඉඳලා ඇවිල්ලා ඉපදිලා උම්මත්තකෙක් වුණා. අවුරුදු 100ක් ජීවත් වුණත් වැඩක් තියෙනවද? මන්දබුද්ධිකෙක් වෙලා අවුරුදු 100ක් ජීවත් වුණත් වැඩක් තියෙනවද? එහෙනම් අරට වඩා බලපත් බව අපිට කියනවා. බුදුරජාණන් වහන්සේගේ කරුණාව අපි හිතන තැන නෙමෙයි තියෙන්නේ.